ஹலோ கைஸ், வெல்கம் பேக் டு மை யூடியூப் சேனல். நாங்கள் இத்தனை ஹெமாம சட்டர்டின் பரிசமி என்ன அது கேலா எத்தையும் ஒன்று மங்கை தண்ணிய சத்தியக்கிட்ட தொட வெடி காலைக்கிட்ட பஸ்ஸே ஒன்று அலட்ட அரங்கின எல்லாத்தையும் லஸ்ன வெள்ளசம் இவ்வளோ கேக்காக்கு எத்தையும் மே மண்ணாங்க இன்னே மங்கே சொல்லிக்கே மம ஒரு தாசையும் தான் என்னே மே சொல்லிக்கிட்ட தமா இத்தாலிய அது நாங்கள் என்ன தீன மக வடக்குறனுமே மகிழ்ச்சியோட நங்கி வடக்கிட்ட இது மே இட்டு பகன தவச சண்டே மே தவசலிக்கு அண்ணே இத்தாலியே ஜூலை ஹத்வினிதாயும் பாசி சாமானியம் சமயக்கு நிசா ஹம ஷோப்புக்கே மம் வகே டிஸ்கவுண்ட் ஆனவா இக்கியான சீட்டு பணஹைதான் சீட்டு ஹத்தா வசுவ வகே வெனக்கா இது மட்ட தித்துனா மனஹாரி அந்த டீக்கா மனஹாரி இது மட்ட அவசியம் கரண தேவல் டீக்கா அழகான என்னோனி கேலா ගෙදරින් පටන් ගන්න බ්ලොග් එක කන්ටිනියු කරන් එන්න ඕනේ නේද කියලා හිතගෙන ආවට ඇත්තටම ඇවිල්ලා ඉවර වෙලා ඔක්කොම ඇඳුම් අරගෙන බඩු ඔක්කොම අරගෙන උනාට පස්සේ තමයි මතක් වුණේ අනේ මම බ්ලොග් එක කන්ටිනියු කරේ නැහැ කිසිම දා ෂූට් කරේ නැහැ නේ කියලා. ඉතින් ඊට පස්සේ මම මේ ඉතින් මෝල් එකේ ඔයාලට ඇත්තට පොඩ්ඩක් පෙන්නනවා. ඉතින් මේ විදිහට සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ෂොප් ඉතින් සෑහෙන ලොකු ඩිස්කවුන්ට් එකක් යන නිසා ඇත්තටම අපිට මේ දවස්වල සමයක වුණාට සාමාන්‍යයෙන් හැම ෂොප් එකකම වගේ වින්ට ක්ලෝත්ස්ත් ඔක්කොම එළියට දාලා තියෙන්නේ. ඒ නිසා ඉතින් කට්ටිය සෑහෙන දෙනෙක් එන්නේ මෙන්න මේ වින්ට ක්ලෝත්ස් අරගන්න. මොකද නැත්තම් එහෙම වින්ට එක පටන් ගද්දී සෑහෙන ලොකු ගාණක් වෙනවා. ඉතින් ඒ නිසා මේ දවස්වල මේ වගේ ඩිස්කවුන්ට් යනකොට ඉතින් ඒක ගොඩක් හොඳ චාන්ස් එකක්. ඉතින් මම මේ පාර සමයකට අලුතෙන් ට්‍රෙන්ඩි වුණ ඩ්‍රෙස් හතරක් විතර අරගත්තා. ගොඩක් ගර්ල්ස්ලා කැමතියෙන් ඉතින් ෂොපින් කරනවා කියද්දි ටිකක් මොනවද තියෙන්නේ මොනවා වගේ වද තියෙන්නේ මොන වගේ ට්‍රෙන්ඩ්ස්ලා දැන් යුරෝප්වල තියෙන්නේ කියලා ඉතින් බලන්න. ඒ නිසා ඉතින් මම හිතුවා පොඩ්ඩක් වීඩියෝ කරන්න ඕනේ කියලා. දැන ෂොපින් කරලා ගොඩක් මහන්සි. ඒ නිසා ඉතින් මම හිතුවා මේ කැතුවේ ඇත්තටම රෙස්ටරන්ට් එකක් බා එකක් නැහැ මොනවත් අරගන්න. එනිසා ඉතින් ස්ටීප් එකම එක සුපර් මාකට් එකයි. ඒක ඇතුළට ආවා ඉතින් මොන හරි කූල් දෙයක් අරගන්න බොන්න. මොකද ගොඩක් රස් නීලියේ සහ හරිම මාංශ නිසා. ඉතින් සුපර් මාකට් එකෙත් එක එක ඩිස්කවුන්ට් ප්‍රයිසස් තිබ්බා මේ සම අයිටම්ස් වලට. ඒ කියන්නේ ඔය දකුණු පැත්තෙන් පේන අයිටම්ස් වලට. ඉතින් ගයිස් මං හිතන් ඉන්නවා ආයෙත් ට්‍රැවලින් බ්ලොග් එකක් අරගෙන ඉන්න. මගේ ලාස්ට් තවර්මින බ්ලොග් එකට සෑහෙන දෙනෙක් ආස වෙලා තිබ්බා. ඉතින් ඇත්තටම මං හිතන් ඉන්න මං ඉන්න සිටි එකේ ටුවරිසම් ප්ලේසස් තියෙන ලස්සනවා. ඉතින් ඒ ලස්සන තැන් කිහිපයක් ඔයාලත් එක්කත් අරගෙන ඉන්න ඔයාලටත් පෙන්වන්න. ඉතින් ඔයාලටත් ඒ වගේ වීඩියෝ රික්වෙස්ට් කරන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මං ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. සහ මං ඒ වීඩියෝ රික්වෙස්ට් උපරිමයෙන් කරන්න උත්සාහ කරන්න. වීඩියෝ එකක් ගේන්න උත්සාහ කරන්න. ඇත්තටම මම මේ වෙලාවෙදි මේ බල බල යන්නේ මැංගෝ ජූස් තියෙනවාද කියලා. මොකද මම එකපාරක් මේ සුපර් මාකට් එකට ආපු වෙලාවේදී මැංගෝ ජූස් එකක් තිබිලා අරගත්තා. ඒක ඇත්තටම සුපර්. ඉතින් බලන්න අනිත් හැම ජූස් එකම තිබ්බා, මැංගෝ ජූස් එක තිබ්බේ නැහැ. සමහර විට අර එක අර එක කාලෙකට එනවාද එහෙම නැත්නම් ඉවර වෙලාද කියලා නම් දන්නේ නැහැ. ඒකම ගයිස් මට කියන්න ඕනේ ඔයා ආදරය කරන කෙනා එක්ක හරි ඔයාගේ පවුල කෙනෙක් එක්ක හරි ඔයා සතියට එක දවසක් හරි එහෙම නැත්නම් කීප පාරක් හරි
ඒ කෙනා වෙනුවෙන් ඔයා ආදරය කරන අම්මා තාත්තා එහෙම නැත්නම් ආදරය කරන කෙනා වෙනුවෙන් පුංචි හරි කාලයක් වෙන් කරගෙන යත් එක්ක එකතු වෙන්න ඒ වගේම ඇවිදින්න බඩු අරගන්න යන්න මේ වගේ පොඩි කාලයක් ගත කරන්න උත්සාහ කරන්න මොකද ඇත්තටම ජීවිතේ කෙටි ඉතින් ගෙවෙන කාලේ හැම කාලයක්ම හැම තප්පරයක්ම අපිට වටිනවා දැන් අපි ගෙදර යන්න තමා හදන්නේ බසේ තමා යන්නේ මොකද අද තාත්ති නැහැ එයා එළියට ගිහින් තියෙන හින්දා ඉතින් අපිට සිද්ධ වුණා ඉතින් බස් එක යන්න එකම ගයිස් දැන් වෙලාව රෑ 7ට විතර ඇති ඒත් බලන්න තවමත් අපිට ඉඩ පායලා තියෙන්නේ ඉතින් මේ ඊට පහුවෙනි දවසේ කියන්නේ සඳුදා ඉතින් මේ මම සොලෝ ඩේට් එකක් යන ගමන් ඉතින් මම මගේ වීඩියෝස් වල ගොඩක් ගොඩක් වෙලාවට කතා කරනවා තමන් ඇප්‍රීෂিয়েට් කරගන්න පොඩි හරි වෙලාවක් වෙන් කරගන්න කියලා ඉතින් මම ඉතින් මගේ මාව ඇප්‍රීෂিয়েට් කරගන්න මේ වෙන් කරපු වෙලාව තමයි මේ තියෙන්නේ ඉතින් මම සාමාන්‍යයෙන් පයින් යන කෙනෙක් පයින් තමා යන්නේ ඉතින් මම අද යන්නේ ට්‍රීට්මන්ට් එකකට ඉතින් මේ ට්‍රීට්මන්ට් එක පැක් එකක් ඒ කියන්නේ දවස් තුනක් තියෙනවා මේ ට්‍රීට්මන්ට් එක ඉතින් අද ඒක පළවෙනි දවස ඉතින් මට මේ යන ගමන් කල්පනා වුණේ අපි ඇත්තටම අපිව ඇප්‍රීෂিয়েට් කරගන්න පුංචි හරි වෙලාවක් වෙන් කරගන්න කොච්චරනම් කල් බලනවාද කියන එක මගේ ඉස්සෙල්ලා වීඩියෝ බලන කෙනෙක් නම් බලපු කෙනෙක් නම් මම කිව්වා ඉතින් තනියම අපි ගෙවන මේ එක විනාඩි 10ක් හරි එහෙම නැත්නම් එක පැය භාගයක් හරි එක පැයක් හරි ඇත්තටම අපිට ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා මොකද අපි එදිනදා ජීවිතයේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඉතින් ඔයාලට පේන්නේ කපල් එකක් එයාලා ඉන්න ගෙදර ඉස්සරහ පොඩක් ක්ලීන් කරගන්නවා ඇත්තටම ඉතාලිය ක්ලීනින් නැතිනම් 100%ක් ඉන්නවා ඒත් ඉතින් පාරවල් වල නම් දන්නේ දන්නවා ඉතාලියේ මොකක්ද තත්ත කියලා. ඉතින් ඔයා ඉතාලියේ ඉන්න කෙනෙක් නම් ඒ මොකක්ද තත්ත කියලා කමෙන්ට් කරන් යන්න. එතකොට ලංකාවේ ඉන්න අයටත් දැනගන්න පුළුවන් වෙයි. ඇත්තටම මට ට්‍රීට්මන්ට් එක කරන්න ටයිම් එක දීලා තිබ්බේ 4:30 වගේ හවස. ඉතින් මේ වෙලාව හවස 6ට විතර ඇති බාන තාමත් හොඳට ඉර පායලා තිනවා හරි නිකන් දවල් වගේ ඇත්තටම මේ වෙලාවෙත් මට ගොඩාක් මහන්සි මොකද පැය එකහමාරක විතර පැය එකහමාරක් පැය එකයි කාලක විතර ට්‍රීට්මන්ට් එකකට පස්සේ එන නිසා ඉතින් මට ගොඩක් තිබහයි ඒ නිසා ඉතින් මම ආයෙත් අර වෙනද ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඔයාලා දැක්ක සුපර් මාකට් එකට තමා මේ ගියේ. ඉතින් වැඩ ඔක්කොම කරගෙන දැන් ගෙදර යන තමා මේ හදන්නේ. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන ඔයා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. එකම වීඩියෝ එක ලස්සනම නැත්නම් මගේ අදහසක් තියෙනවා කමෙන්ට් කරන් යන්න මතක කරන්නත් එපා. ඉතින් ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.